අයිබෝවන් දූපතේ ඔබ සියලුම දෙනාට අපගේ A+ Life channel එකට ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. මේ දිනවල අපි මේ පාර ඕලෙව් විභාගයට ආපු ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරගෙන කියන්නේ පුතේ. ඒකේ අපි රචනා ප්‍රශ්න 12ම කරා, කෙටි ප්‍රශ්න 25 කරා, ව්‍යුහගත ප්‍රශ්න 3ක් කරා. එහෙනම් මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මේ පාර ඕලෙව් විභාගයට ආපු 4 වෙනි ව්‍යුහගත ප්‍රශ්න ඔය කට්ටියත් එක්ක සාකච්ඡා කරන්න. එහෙනම් බලමු අපි මේ 4 වෙනි ව්‍යුහගත ප්‍රශ්නයට එන උත්තර ටික කොහොමද අපි ලේසියෙන්ම ගන්න කියලා. මේ පාර ඕලෙල් විභාගයට ආපු 4 වෙනි ව්‍යුහගත ප්‍රශ්නය. ළමයින් සඳහා වූ සාධයකදී බෑගයක් තුල වූ බෝල අතරින් අහඹු ලෙස එක් බෝලයක් ඉවතටගෙන එය ආපසු නොදමා තවත් බෝලයක් අහඹු ලෙස ඉවතට ගැනීමේ ක්‍රීඩාවක් විය. බෑගය තුල සර්ව සම රතුපාට බෝල දෙකක්, නිල් පාට බෝලයක්, කහපාට බෝලයක් හා කොළපාට බෝලයක් විය. පළවෙනි එක කියනවා ඉහත ක්‍රීඩාවල අදාළ නියදී අවකාශයේ කතිර යොදා ගැනීමෙන් දී ඇති කොටු දැල මට ලකුණු කරන්න. ආ දැන් කොටු දැලක් ලකුණු කරන්න කිව්වම මම අර අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරද්දිත් කිව්වා පුතේ මේ කොටු දැල වර්ග දෙකයි. එකක් මේ සම්පූර්ණ ඔක්කොටම කතිර එන එකක් තියෙනවා. ආයේ මේ මැද පේලිය විතරක් කතිර එන්නේ නැතු එකක් තියෙනවා. එහෙනම් මේක එකෙන් මොන වර්ගද? මේක නම් ඒක ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. පළමුව ඉවතර ගන්න බෝලය එක් බෝලයක් ඉවතරගෙන එය ආපසු නොදමා එහෙනම් මෙන්න මෙතන අවස්ථාව ගත්තොත් පළමු ගැනීමට තාර එක දෙවෙනි ගැනීමට තාර එක කියන එකේනා එන්න පුළුවන්ද පළවෙනියට ආර එක කියන බෝලේ ගත්තොත් ඒක පැත්තකින් තියෙනවා එතකොට දෙවෙනි පාර අත දාලා ගන්නකොට ආය ආර එක කියන බෝලයක් ගන්න නැහැ ආපසු නොදමා කියලා තියෙන නිසා අනිවාර්යයෙන්ම මේකේ මැද පේලිය හිස්ව තමයි එන්න ඕනේ ආයෙනම් පුතේ මේකේ කතිර එන්න ඕනේ මෙන්න මේ ආකාරයට මැද පේලියේ නැතුව අනිත්‍තික කතිර වලින් ලකුණු කරා නම් ඔය කට්ටියට ඔන්න ලකුණු ටිකක් එතෙන්ට එකතු වෙනවා. ඔන්න එහෙනම් මේකේ කතේ කොටු දැල මෙන්න මේ ආකාරයෙන් ආව නම් ඔය කට්ටියගේ උත්තර හරි. ආයෙනම් බලමු අපි ඊට පස්සේ ඒක දෙවෙනි කොටස. ක්‍රීඩාවෙන් ජය ගැනීමට නම් පළමුව නිල් බෝලයක් හෝ කහ බෝලයක් ඉවතටගෙන ඉන්පසුව රතු බෝලයක් ඉවතට ගත යුතුය විය. ළමයෙකු ක්‍රීඩාවෙන් ජය ගන්නා සිද්ධිය කොටුදැලෙහි වටකොට දක්වා එහි සම්භාවිතාව සොයන්න. මේ ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කරන්න නම් මොකද වෙන්න ඕනේ කියන්නේ? පළමුව ගන්න බෝලය නිල් බෝලයක් හෝ කහ බෝලයක් වෙන්න ඕනෙලු. පළවෙනියට ගන්න බෝලය නිල් බෝලයක් හෝ කහ බෝලයක් වෙන්න ඕනේ. දෙවෙනියට ගන්න බෝලය රතු බෝලයක් වෙන්න ඕනේ. එහෙනම් පළවෙනියා B හෝ Y එන්න ඕනේ. දෙවෙනියට R1 හා R2 එන්න ඕනේ. එහෙනම් ඔය කොටස් දෙකට අදාළව මෙයාගේ අපිට පෙන්වන්න තියෙන්නේ ලකුණු කරන්න තියෙන්නේ මෙන්න මේ කතිර හතර තමයි. මේ කතිර හතරේ මේ පැත්තේ BY ඉන්නවා, මේ පැත්තේ R1 R2 ඉන්නවා. ඔන්න එහෙනම් දෙවෙනි කොටස ලේසියෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලකුණු කරලා. එහෙනම් මෙයාගේ සම්භාවිතාවයත් අහනවා නේ පුතේ. මේ පැත්තර පහයි මේ පැත්තර පහයි කියන්නේ ඔක්කොම 25යි හැබැයි මැද පහක් නැහනේ එහෙනම් 25න් පහක් ගියාම ඔක්කොම කතිර තියෙන මෙයාගේ 20යි ඒ 20ෙන් අපි ලකුණු කරලා තියෙන්නේ 4යි එහෙනම් සම්භාවිතාව 20ෙන් 4යි ඕනනම් මෙයා ටිකක් සුළු කරලා දක්වන්න පුළුවන් 5ෙන් 1ක් කියලාත් ඔන්න එහෙනම් පුතේ මේකේ ඒ කොටස ලේසියෙන්ම අවසానයි කොටු දලක් දීලා තිබ්බේ ලේසි කොටු දලක් වැඩි ප්‍රශ්න අහලත් නැහැ ආපසු නොදමා කියලා තියෙන නිසා ලේසියෙන් අපිට හොයා ගන්නත් පුළුවන් මැද පේලිය එන්නේ නැති ගානක් කියලා ඒකේ හොයන්න දෙන සම්භාවිතාවත් හරිම සරලයි ඔන්න එහෙනම් මේකේ කොටු දැල එතනින් අවසానයි ඊළඟට ඒකේ තව කොටසක් B කොටස සම්බන්ධ කරලා තියෙනවා රුක් සරහණක් එක්ක ඒතර මම කලින් අනුමාන ප්‍රශ්නවලදී කිව්වා මේ ප්‍රශ්නය හුඟක් බොහෝ දුරට කොටු දැලකින් සහ රුක් සරහණකින් හැදේ කියලා එහෙනම් අපි බලමු ඊළඟට මේකේ B කොටස රුක් සරහණ කොහොමද අඳින්නේ කියලා කර්මාන්ත ශාලාවක එක්තරා ක්‍රීඩා භාණ්ඩ වර්ගයක් නිපදවීම සඳහා A හා B නම් යන්ත්‍ර දෙකක් භාවිත කරයි ඒ යන්ත්‍රය මුළු ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාවෙන් 5න් 2ක් නිපදවන අතර ඉතිරි සියල්ල B යන්ත්‍රය නිපදවයි. ඒ යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාවය 16න් 1ක් වන අතර B යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාව 30න් 36න් 1කි. ඉහත තොරතුරු භාවිතයෙන් පහත දී ඇති අසම්පූර්ණ රුක් සටහන දීර්ඝ කර අදාළ සම්භාවිතා එහි ඇතුළත් කරන්න. එහෙනම් ඔන්න අපිට එක මුලදී එන ඕන ටික ඇඳලා දීලා තියෙනවා මෙන්න මෙහෙම. ඒතොර යන්ත්‍ර දෙකක් දෙනවනේ පුතේ. A යන්ත්‍රය කියලා යන්ත්‍රයකුත් තියෙනවා,
बी यंत्रे किला यंत्रे कुत्तियनवा आपिट गाने दीला तियनवा मे ए यंत्रे निष्पादने करन्ने मुलु क्रीडा बांड वलिं पहें देकायलु एक आपिट लकुनु करला दीला तियनवा एनां इतरु ओक्कोमटिक निपदवान्ने बी यंत्रेनलु एनां मेतन पहकिन देकक नं ए यंत्रे दिन्ने इतरु टिक कियन्ने कोच्चरद तव पहकिन तुनक तियनवा एनां बी यंत्रे देनवा पहें तुनक अयिट पस्से कोहोमद मेक दीर्घ करन्ने ईलगट आपिट संबंध करला तियने मे यंत्र वलिं ඒ යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාව. එහෙනම් මේකේ ඊළඟට මේ අතු දෙක දික් වෙන්න ඕනේ. ඒ යන්ත්‍රයෙන් නිපදවුවාම දෝෂ සහිත වෙන්නත් පුළුවන්. දෝෂ රහිත වෙන්නත් පුළුවන්. B යන්ත්‍රයෙන් නිපදවුවාමත් දෝෂ සහිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෝෂ රහිත වෙන්න පුළුවන්. අතෝර අපිට දීලා තියෙනවා මේ දෙන්නගේ මෙහෙම ඒ යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාව 16න් 1යි. ඒ යන්ත්‍රයෙන් නිපදවලා දෝෂ සහිත වීම 16න් 1යි. එහෙනම් දෝෂ සහිත වීම 16න් 1යි නම් දෝෂ රහිත වීම ඉතුරු ටිකනේ. ඒ කියන්නේ 16න් 15යි. ඊළඟට අපිට දීලා තියෙනවා B යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාව 36න් 1යි. B යන්ත්‍රයෙන් නිපදවුවොත් එහෙම දෝෂ සහිත වීමේ සම්භාවිතාව 36න් 1යි. එහෙනම් මෙතන ඇති ඉතුරු ටික දෝෂ රහිත වීම. එහෙනම් 36න් 35ක්. ඔන්න එහෙනම් රුක්සටහන එන්න ඕනේ. ඔය විදිහට තමයි මේ ගාන එන්න ඕනේ. එහෙනම් බලමු අපි මේකේ අවසාන දෙවෙනි කොටසෙන් මොකක්ද අහලා තියෙන්නේ කියලා. දෙවෙනි කොටසෙන් අහනවා කර්මාන්ත ශාලාවේ නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ රහිත එකක් වීමේ සම්භාවිතාව. එහෙනම් දෝෂ රහිත වෙන්නයි ඕනේ. එහෙනම් A යන්ත්‍රයෙන් නිපදවලා දෝෂ රහිත වෙන්නත් පුළුවන්. B යන්ත්‍රයෙන් නිපදවලා දෝෂ රහිත වෙන්නත් පුළුවන්. A යන්ත්‍රයෙන් නිපදවලා දෝෂ රහිත වෙනවා කියන්නේ මේ අතෙන් මේ අතට. ඒ කියන්නේ මේ සම්භාවිතාවන් දෙක අතු දෙක තියෙන සම්භාවිතාවන් දෙක අතෙන් අතට යනකොට ගුණ වෙන්න ඕනේ. එහෙනම් පහෙන් දෙක ගුණ වෙන්න ඕනේ 16න් 15න්. ඔන්න ඒ යන්ත්‍රයෙන් දෝෂ රහිත වීම පහෙන් දෙක වැඩි කිරීම 16න් 15. B යන්ත්‍රයෙන් දෝෂ රහිත වීම කියන්නේ ආපෝ මේ අතෙන් මේ අතට. ඒ කියන්නේ පහෙන් 3 වැඩි වෙන්න ඕනේ 36න් 35. එතකොට B යන්ත්‍රයෙන් දෝෂ රහිත වීම කියන්නේ එහෙනම් පහෙන් 3 වැඩි කිරීම 36න් 15. වෙන වෙනම අවස්ථා දෙකක් හින්දා අවසාන උත්තරය ගන්න මේ දෙන්නා එකතු කරනවා. දැන් ඉතින් මේ දෙන්න සුළු කරන්න නම් පුතේ මේ තියෙන විදිහටම ගුණ කරලා ගන්න පුළුවන්. ඊට වැඩිය ලේසි අපි හරහට කපන්න පුළුවන් අය කපලා ගත්තනම් මේ දෙන්න කපන්න පුළුවන් 2ට 2 වේවා 1යි 16ට 2 වේවා 8යි. මෙතන කපන්න පුළුවන් 5ට 5 වේවා 1යි 15ට 5 වේවා 3යි. එහෙනම් මෙතන ඉතුරු වෙනවා උඩ 1වරක් 3 3යි යට 1වරක් 8 8යි. මේ පැත්තට ඒ විදිහට බැලුවොත් එම මෙතන කපන්න පුළුවන් 5ට 5 වේවා 1යි 35ට 5 වේවා 7යි. මේ පැත්තට කපන්න පුළුවන් 3ට 3 වේවා 1යි 36ට 3 වේවා 12යි. එහෙනම් උඩ එනවා 1වරක් 7 7ක් යට එනවා 1වරක් 12 12ක්. එහෙනම් මෙතෙන්ට එනවා 12න් 7ක්. ආ දැන් මේ දෙන්නත් එකතු කරන්න බෑ පුතේ. මේ දෙන්න එකතු කරන්න නම් ආයෙ හරයන් දෙක අසමානයි. ආයෙ පොදු හරයක් ගන්න වෙනවා. එහෙනම් අපි බැලුවාම පේනවා 8යි 12යි නේ තියෙන්නේ. 8යි 12ටයි ගන්න පුළුවන් පොදු හරය තමයි 24. එහෙනම් 8 කියන එක කෙනා 24 කරන්න මම 3න් වැඩි කරනවා. ඒ නිසා මෙයා 3න් වැඩි වෙනවා. 12 24 කරන්න මෙයා 2න් වැඩි කරනවා. ඒ නිසා උඩත් 2න් වැඩි කරනවා. යට එනං එනවා 8 වරක් 3 24යි. උඩ 3 වරක් 3 9යි. එකතු කිරීම මෙතනත් 12 වරක් 2 24යි. උඩ 7 වරක් 2 14යි. එහෙනම් අවසාන උත්තරය එනවා යට 24මයි උඩ 9යි 14යි එකතු කරාම උත්තර එනවා 23ක් කියලා. ඔන්න එහෙනම් දෝෂ රහිත එකක් වීමේ සම්භාවිතාවයට උත්තර එනවා 24න් 13ක්. ඔන්න එහෙනම් අපි දැන් මේ සාකච්ඡා කරේ මේ පාර ඕලෙල් විභාගයට ආපු 4 වෙනි ව්‍යුහගත ප්‍රශ්නය. එතකොට මේ ප්‍රශ්නේත් හරිම ලේසි ප්‍රශ්නයක් පුතේ. කලින් ආපු මේ කොටුදැල සහ රුක්සටහන් ගණන් ටිකක් බලාගෙන ගියා නම් ලේසියෙන්ම හදන්න පුළුවන් ගණනක් තමයි මේ රුක්සටහන සහ කොටුදැල. ඔන්න එහෙනම් අපි මේ සාකච්ඡා කරේ මේ පාර ඕලෙල් විභාගයට ආපු 4 වෙනි ව්‍යුහගත ප්‍රශ්නය. හොඳයි එහෙනම් මේකේ අවසාන ව්‍යුහගත 5 වෙනි ව්‍යුහගත ප්‍රශ්නයත් මම නැවත වීඩියෝ එකකින් ඔය කට්ටියට ගෙනලා දෙන්නම්. එතෙක් ඔබ සියලු දෙනාට සුබ දවසක්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් හමු වෙමු. තවමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න.